ऑनलाइन निगन्वी में क्रियावलियन गुरुवरुन निवत्व सिटी में वृत्तीय क्रियामार्गे हेतुवेन पासल लमुंगे अध्यापन कटयुतु अदत्तडाल वुना अद ओगलान क्लास तीनाद नहा टीचर अपिट ग्रुप एकट वड दाल तीनो अपि वेवला ए वड टिक करनो अद क्लास नहा किवद ओ टीचर नहा किला दीनो අපි දරුවන්ට දෙමාපියන්ට කියනවා මේක දරුවෝ දෙමාපියන්ට විරුද්ධව කරන ක්‍රියාවලියක් නෙමෙයි. ඒ නිසා දරුවෝ දෙමාපිය මේ ආණ්ඩුව කරන උසිගැන්වීම වලට යටත් වෙන්න එපා. මේ රටේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා අපිට තියෙන කාටවත් උල්ලංඝනය කරන්න බැරි මේ අයිතිය අපි හැට දවසෙත් පාවිච්චි කරනවා. ඔන්ලයින් ඉගැන්වීමෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ පැවතුනද ඇතැම් පාසල්වල ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන අයුරුද දක්නට ලැබුණා. ක්ලාස් නැහැ කියලා නම් දැනුවත් කරේ නැහැ. මේ ගෲප් එක ගන්න ස්කූලට දාන. අවසරක් ක්ලාස් එකක් තියෙනවා. ඇතැම් වෘත්තීය සමිති චෝදනා කළේ එලෙස ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු සිදු කරන ගුරුවරුන්ට දුරකථන ඔස්සේ තර්ජනය කිරීම සිදු කරන බවයි. මේ වෙන විටත් මට මාතර ආරංචි වෙලා තියෙනවා ගුරු මහත්මියා ඔන්ලයින් පන්ති පටන් ගන්නකොට එයාට දුරකථනෙන් ගුරු සංගමයකින් කියලා කතා කරලා තර්ජනය කළා තියෙනවා. ඉල්ලීමක් නෙවෙයි තර්ජනය කළා තියෙනවා ඉගැන්වීම වලින් බැහැර කරන්න කියලා. මම මුහුණු පොත හරහත් මේ ප්‍රවෘත්තිය දැක්කා. මේ අතරේ ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කෙහෙලි රඹුකැල්ල මාත්‍යවරයා ගුරු වෘත්තීය සමිති නියෝජිතින් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අද වෘත්තීය සමිතිය අදහස් පළ කළා. මේ සටන මෙහෙවන්නේ මේ සටන කරන්නේ ගුරු මේ ගුරුවරුන්ට මේ විදිහට කාලකන්නි පිළිසක් කියලා කියන්නට තරම් මේ වගේ වැදගත් තනතුරක් දරන රටේ වගකීම් යුතු ඇමතිවරේ කටයුතු කිරීම ගැන අපි දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරමු. අපේ වැටුප් පරගලේ ඉදිරියට ගෙන යාම සඳහා ඔහු අපිව දිලිගන්නවා කියලා තමයි අපි හිතන්නේ. ඒ සම්බන්ධයෙන් මගේ දැඩි අප්‍රසාදයේ පළ කරන එහෙම කතා කරන්න එපා. ගුරුවරු අවුරුදු 24ක් තිස්සේ දුක් විඳපු අය. ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් උගන්වන්නේ. ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නේ විසඳන්න මම ඉල්ලන්නේ දිගින් දිගටම මේ වැටුප් ප්‍රශ්නේ විසඳද්දී එහෙම විසඳුවොත් මේ ගුරුවරු හෙට වැඩට එහෙම නැතුව ජෝසප් ස්ටාලින් නිරෝධායනය කළා කියන ප්‍රශ්නේ ගුරුවරුන්ට ප්‍රශ්නයක් නෙවෙයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද පවතින වර්ජනය සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ කළා. ගුරුවරුන්ට අයිතියක් තියෙනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට. ඒ වගේම තමයි දැන් දරුවන්ගේ අධ්‍යාපනය අධ්‍යාපන කටයුතු කරන්න අපි ආණ්ඩුවත් දෙක සාකච්ඡා කරලා සටන් කළා අපේ ජයග්‍රහණ ගමු